අරගෙන ළමයා විතරක් අරගෙන ගිහිල්ලා මුං කරලා තියෙන දූෂණය කළා මරලා නිර්වස්ත්‍ර කරලා මේ ගෙදර ඉස්සරහා මරලා එල්ලලා දාලා තියෙනවා. එතකොට ඒකේ වෛරය අර පොල්ලෝ හතර දෙනාටම තමන්ගේ නංගි මරලා නා. ඒක වෛරයට උදාහමුදාව සිංහලයේ කියනවා නරුම ජරාම මිනිස් සක්කිලි කියන මානසිකත්වයේ මිනිසුන්ට අර හතර දෙනා මරාගෙන බැන්නේ. සුසයිඩ් එකට බැන්නේ ඔක්කොම එල්ටිටි. මෙතන වාහන පාකින් එකේ එහා පැත්තේ උස්සමත විල තාලාව තියෙන පැත්තේ තමයි ප්‍රබාකරන් පවා හිටියේ. මේ කැමේ කමයා කල්ල බෙන්දල විනාශ කරන්නේ. මේ ඔක්කොම රෝසත්. ඒගොල්ලෝ පොළොවටම නවතලා. බෝධිවාහනේ ඉතර අපිට ඉතුරු. පරණ විහාරයේ පරණ පන්දර ඔක්කොම රෝසත් කරලාම දැය. විනාශ කරන. මොකක්ද තිබ්බා. ඒ ගහක් ඉඳලා ඉතුරු කරා. අනිත් බිල්ඩින් ඔක්කොම විනාශ කරා. හාමුදුරුවන්ට ගොඩක් අපේ හිටපු නන්දාරාම නායකහන්ට දෙමළ අය ගොඩක් ආදරේ. දෙමළින් බල කියලා දෙමළ අය අල්ලගෙන එහෙම දුරතාව දෙමළ බෞද්ධයෝ හිටියලු 5000කට එහා පැත්තේ දවසවල. මේ ධාවනේ ඔක්කොම මේ බෞද්ධ නමුත් වන්නි වලින් ආපු එල්ටීටී කණ්ඩායම තමයි මේ නායකහරුවන්ට ඉරිහර කළේ. මරණ තාජන 10ක් විතර ආවා. නමුත් නායකහරුව ගියේ නෑ. එයා යන්න කියලා මරණ තාජන 10ක් විතර එවුවා නායකහරුව ගියේ නෑ. ඊට පස්සේ වන්නි වලින් ඕඩර් එකක් ඇවිල්ලා දුන්නා වහාම මේ නායකහරුව අයින් කරන්න. මේ ඒ කියන්නේ මරණ තාජන දුන්නා මරන්න කියලා තියෙන කවුරුත් ආදරෙන්නේ. බය කරලා යවන්න හැදුවා. මොකද මෙතන සිංහල එකතු වෙන තැන. ඒකයි තරහතුන ආගමත් එක්ක පොල් ගැටලුවක් නෙමෙයි. අර සිංහලයි එකතු වෙන්න දෙගෙන එකම තැන මේ නාග විහාරයේ ඉඳලා මේක විනාශ කරන්න මොනවා කිව්වා. ඒකට කොහොම හරි අපේ නායක හාමුදුරන්ට බලපෑම් කරා. ඔයා ලිපි වලින් හරින්නේ වන්නි වලින් මුලති වලින් ඉල්ලීම් කරා එල්ටීටී ප්‍රබලයෝ. නමුත් ගියේ නැහැ නායක. ඊට පස්සේ කොහොම හරි වන්නි වලින් ආපු කට්ටිය නායකට ඉරිහර කළා. තුවක් පොලින් ගහලා නායකට තුවාල. ඊට පස්සේ තුවාලලා ඉන්නවට තමයි මේ වැඩක් ඇවිල්ලා නායකහරෝ ප්‍රොපල් දෙකකින් කොළඹට එක්ක ගියා. ඊට පස්සේ නායකහරෝ අපවත් වෙනකම් මාතර අපිත් හැදුනේ මාතර රෝටිගම. එතකම් මේ නායකහඳුරෝ අවුරුදු 85 ඉඳලා 93 වෙනකම් 92 වෙනකම් අවුරුදු 7ක් විතර වැඩි හිටියා. 92 තමයි අපවත් වෙන්නේ. ඒ අන්තවාදී කල්ලීම තමයි පුරමන්ටින් එල්ටීටී බිහි වෙන්නටත් ඉස්සා ප්ලොට්ටෙලෝ ආර්ලෙ සංවිධාන ඔක්කොම සංවිධාන පහක ක්‍රියාකාරීත්වයේ එල්ටීටී එක නිර්මාණය. ඉතින් ඒ වගේ මෙහෙ ගැටලු ඇතුළු නමුත් එයාලා මෙතන ගොඩක් දෙමළ බෞද්ධාගමයි සංහිඳියාව එකතුකමට අකමැති වෙලසක් කියන්නේ. එතෙන් එයාලා දීපු විසමීතිය රටට පෙන්වන්න බැහැනේ. එන්නේ. ඉතින් ඒ පණිවිඩය දෙන්න බැරි හින්දා මෙයා එයාලා දන්නපත් කරන්නේ ඒකනේ. දැන් කොහොමද තත්ත්වය දැනට නම් ලොකු ගැටලුවක් නැහැ ඇත්තටම සාමකාමී. දැන් අර බෞද්ධයෝ ඉන්නවද දෙමළ බෞද්ධය ඉන්නවද? දෙමළ බෞද්ධ අය මේ පොඩි මේ DNA එක බලවත් උනානේ යහපාන ලාන්නේ ඒක රස දෙන්නේ සම්මත මම පොඩ්ඩක් දැනගන්න අපි දැන් රසිකකට ආවා මම දැනගන්න ඕන සල්ල දැන් DNA එකෙන් මට තියෙන තොරතුරු අනුව වාජින් මේ පැත්තේ DNA රාය පාසවකට වෙන් කරනවා නේද නෝ ඒකවත් ඒගොල්ලෝ වීදා කරන්න තු අපෝ කොළඹට යනවා කියන්නේ මොකද කියලා සාමාන්‍ය දෙයක් ගැන වැටීමක් තියෙනවා වැටීමක් කියන්නේ ඇත්තටම වැඩක් කරන්න දෙන්නේ නැහැ ගොඩක් ඇත්තන් වල දැන් නැගේ දැන් ඇත්තටම කියන්නේ දැන් මා හැමදාම මේ ආව ගොඩක්
අපේ නිලධාරීන් හැම පැත්තෙම එනවනේ ප්‍රාදේශීයකම් කාර්යාලවල කච්චේරිවල. එයාලා කියන්නේ මේ ආණ්ඩුව ආවිතර මොනවත්ක්ම කරේ නැහැ කියලා කියන්නේ. මේ පැතිවල මොකුත් සම්වර්ධනයක් කරේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ලොකු ප්‍රබෝධය මේ මිනිස්සු කියන්නේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට රට බාර දෙන්නේ කියලා. කරන්නෙත් නැහැ කරන් දැන් DNA එකත් මේ ඇත්තටම මේ යමක් කරලා නැහැ මේ කාටවත් කරන්න තියෙන වැඩ කටයුතුත් ඒවත් මගහරලා පොඩි පොඩි ගියස්සා දැන් ඔන්න පොඩි දැන් මේ තියත් වෙලා වන්න මම හිතන්නේ ඔය කවුද අපේ පන්සලට දෙන්න ලක්ෂ පහක් නියම කරලා ආපහු කොළඹට ගිහින් ආපහු මේ ඔය ගම්පෙරළිය මොකද කියපුවොත් එකනේ ඒකින් ආපහු පන්සලේ එක කපල දුන්නා කොවිල් පන්සල වල විතරක් දෙනවා අදමැතුමාට කතා කරා මොකද මේ ඊට පස්සේ කොහොමද ඉතින් කියලා තුන මේ එක ගම්පෙරළිය මොක හරි වැඩි පිළිගත් හැටි එන්නේ මොක හරි අතවත් වුණා වගේ නැති මේකත් ඊට පස්සේ පාදිලේ සමුතුමාහාර ආපහු අපෝ දෙන්නම් කියලා කියනවා කොහොමද කියන්නේ සමහරවිට ලිසාව 10ක 15ක ඉතිරියක් වගේ නෝ මෙහෙ දැන් මට කිරු තුරුල තමයි අකුල ප්‍රශ්න තියෙනවා ඔව් යාගනේ මට එහෙ දෙපාර්තමේන්තු වල දැනින් පවා කියනවා නෝ මේක තවම මෙහෙ හොඳටම පවතිනවා ඒක මොන සමිනාද ඒ කියන්නේ දැන් නම් ඇත්තටම ඉස්සර තිබුණ දරුණුවට දැන් ඔය අපේ දෙමළ බෞද්ධය 15000ක් විතර ගොඩ නැගුණානේ ඒ දවස්වල 1960 ගණන් වල ඒ හිටියේ Hindu ජනතාව අතර තිබුණ හරි ජන කියලා කොටස. ඒ හරි ජනතාව ලොකු පීඩාවකට පත් වෙලා හිටියා Hindu ආගමේ නිසා. එයාට කිසිම සැලකිල්ලක් නැහැ, සමාජයේ ගණන් ගන්නේ නැහැ. අර මල්ලන්ගේ නීති උ සම්මත කරන්නේ. ඔව්. ඉතින් ඒක ඒ අයගේ ජීවිත අසරණභාවය නිසාම බෞද්ධ ආගමට බැඳුණා. බැඳුනේ? නෑ. ලංකාවේ ඒ අඩු කුලේ කට්ටිය ගොඩක් මැදිනවා හැබැයි ඉහළ කුලේ කට්ටියත් සම්බන්ධ වුණා පස්සේ පස්සේ මේ බෞද්ධ දර්ශනය ගැන එහෙම දැනගත්තු කට්ටිය එහෙම සම්බන්ධ වුණා අර බහුතරයක් අර අඩු කුලේ පීඩාවට හිටිය කට්ටිය ගොඩක් සම්බන්ධ වුණා. නමුත් ඒ කාලේ ආපහු යුද්ධයෙන් පස්සේ මේ බලපෑම් කරානේ බලා සිංහලයන්ගේ ආගමෙන් අයින් වෙලා ගියේ. ඒකත් බෞද්ධ කියලා කියන්නේ සිංහලයන්ගේ ආගමෙන් කියන තමයි තර්ජන ගායනද. දැන්පත් කරන්නේ ඒක. මේ අපි දැන් පැහැදිලි කරගෙන යනවා මේ සිංහලයන්ගේ ආගම මේ හෝටි හෝටි ගාක් ඉන්නේ වෙන වෙන සිංහලේ චුට්ටි පිළිසක් ඉන්නේ. මේක Hindu ආ බෞද්ධ කියන්නේ ඉන්දියාවෙන් ආපු දෙයක් බෞද්ධ කියලා කියන්නේ අපි මේ ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා ඉතින් පැහැදිලි කරලා යනවා. නමුත් තාමත් ඔය තීනිය අන්තවාදී පක්ෂ වලින් බලපෑම් මේන එල්ල වෙනවා උඹලා යන්න එපා. දැන් දහම් පාසල් නැවතුනේත් ඒකයි. සමහරවිට මම මතක එක අවස්ථාවක CN එක දුන්නානේ. ඒගොල්ලෝ නයිගොලන්ගේ කොළඹ ප්‍රොවිස කවුන්සිල් එකේ යෝජනාව සම්මත කළා උතුරේ බෞද්ධ වැටසටහන බෞද්ධ සිද්ධාස්ථානෙ ඔක්කොම ඉවත් කරගන්න කියලා. ඔතන සිවාජි ලිංගම තමයි ඒ කියනවා. ඒකම ගෙනිච්චම එක ශ්‍රේෂ්ඨ අධිකරණයට මම ගත්තා ඒ ප්‍රශ්නේ. හරිද? අමාරේව ඒ කඩලේ ඉවත් කරන්න ගියා. අමාරසි සමාල් බුදු පිළිම කඩලා මම දැක වාහන උළු විස සිරසුණිගේ වාහන උළු ටයර් එක යනවා ඒක පොළොම් පත්තර වල තිබුණා. නමුත් ඒක අධිකරණයකට මැදිහත් වෙන එක පස්ස ගැහුවා. මොකද ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට බලයක් නැහැ මේකට මැදිහත් වෙන්න. පොලිස් බලතල නැතුව DNA එකට මේකට මැදිහත් වෙන්න බෑ කියලා. නමුත් ඒගොල්ලෝ තමයි යෝජනාව සම්මත කළේ. දැනටත් මම දැන් මේ පහුගිය කාලේ ලොකු අල්පු දෙයක් ඇති වෙන කියන්නේ කන්‍යාවල ප්‍රශ්නේ. මුලදී නයාරූප පන්සලේ ඒ පන්සල් වලයි තිබිච්ච ගැටලු නිසා මෙහි ලොකු ගැළඹීමක් ඇති කරලා අන්තවාදී DNA හා වෙනත් ආගමික දැන් ඉස්සරලා ඇතුනේ මුස්ලිම් අයත් එක්ක ගැටුමක් නේද මුස්ලිම් හා කතෝලික අය අතර පොඩි වරුදුද ඒක යටපත් කරන් බෞද්ධ ආගම ඉස්මතු කරලා මේ බෞද්ධ පන්සල් හදනවා බෞද්ධ කරනවා කියලා බොරු ප්‍රචාරයක් කියවුවා මිනිස්සු අතර ඒක කලවලම ඊට පස්සේ කොහොම හරි ගැටුමක් ඇද මම පැහැදිලි කරලා දුන්නා මීඩියා ඔක්කොම ගෙන්වලා මෙහෙම දෙයක් නැහැ අපි Hindu ආගම බෞද්ධ ආගම සංවාදක ගොඩනගන විදිහ ඔම එකමුතු ගමෙන් හිටියේ තාමත් නටමුන් තියෙනවා Hindu ආගමට ඔච්චර තැනක් දුන්නාද කියන්නේ සාක්ෂි තියෙනවා ඒ නිසා ඔයාලා කලබල වෙන්න එපා අපේ ආරක්ෂිත අපේ බෞද්ධ දර්ශනේ
ආරක්ෂිතයෝ තමයි හින්දු දෙවිවරු. ඒ නිසා ඔයාල කලබල වෙන්න එපා. පැහැදිලි කරලා කිව්වා. දැන් තේරුම් ගන්න දැන් හොඳට මිනිස්සු තේරුම් ගන්න ඉන්නවා. නමුත් අර කට්ටිය කරන්නේ යාලට දේශපාලන ස්ථාවරත්වය ගොඩනගන්න නිතරම සිංහලයෝ බෞද්ධයෝ විදිහට රාමුදුරු වේවි ඉස්සෙල්ලා ඉඳලා සිංහල ගම්මාන ආරම්භ කරයි බෞද්ධ රාමුදුරු කේන්ද්‍රයලා මේ පන්සල් හදයි ඊට පස්සේ ගම් හදයි ඔන්න ඔය බීතිකාවක් තියෙනවා. ඉතින් මං කිව්වා අපි වෙන නාගවිහාර තියෙනවා එනම් බෞද්ධ කොච්චර සිංහලක සිංහලේ පරිණිති කරන්න පුළුවන්ද කවුරුත් කියලා නැහැ නෙමල බෞද්ධයෙක් ආවොත් ඒකක් දැන් තහනම් කරලා නේ මේ තියෙන්නේ. කවුද තියෙන්නේ? තහනම් කර අපේ දහම් පාඩම් නැවත කරේ මරණ තජනේ. එහෙමද? ඔය ආපාලනේ ආපු ගමන්ම තියෙන්නේ කට්ටිය ලොකු සිංහය වගේනේ වැඩ කරේ මෙහි යාපනේ. එතන තිබුණාද? ඔය තකන් තිබුණා පරණාණ්ඩුව කාලේ අපේ දහම් පාඩේ ළමයි 52ක් හිටියා. නෙමල. එතකොට නෙමල බෞද්ධයෝ හිටියා කොහොම 400ක්. දැන් කවුරුත් නැහැ බයයි දැන් ඉන්නේ නැහැ. තියෙන්නේ එකේ ආ මේ ඔය පැත්තේ හිටිය මණිපායි උඩුගෙල් ඔය පැත්තට වෙන තමයි බෞද්ධ ගොඩාක් මේකේ. දැන් මෙතන දෙන්නේ අපි මේ කොළඹින් එන අය විතරද? ඔව්. ඇයි ආ මේකේ පොලිසිය කට්ටිය? ආ එතකොට මතක කරන සම්මානස මෙහෙන් ඔය යුද්ධ ප්‍රශ්න නිසා පොල් කොච්චරද පිටත යාපනයේ හිටපු කාර්තිය. සිංහලක් සිංහලයෝ කියන්නේ මුස්ලිම් අය 75000යි සිංහල අය 60000යි. කොහෙද හිටියේ කට්ටිය? මේ ගුරුනගර මේ යාපනයේ ටවුන් එකේ මාලිපායි පැති වෙන ඔය ගොඩක් අය හිටියා සිංහල. ඔලේ දේපල? දේපල ගොඩක් අය බලෙන්ම ලියාගත්තා. ඊටකටම් තින්නක් කරද විච ඒවා භාගයට භාගයක් එයාලා බය කළ උඹලට ආපහු එන්න එන්න උඹලා මේවත් තරපල නැත්නම් උඹලා කොහොමත් දෙන්නේ නැහැ. භාගයට භාගයක් ඔය. එතකොට අවුරුදු 10ක් LTT පාලනය යටතේ නේද? ඒ කාලේ කච්චේරි වලින්ම සම්පූර්ණ ඊටකටම් ඒවා මේ ඔක්කොම ලියාගෙන තුනවා. එයයි මේ නාගරිහාරේ පවා යාලා අයිතිවාසිකම් කියලන්නේ. මේ අපේ පන්ති කරපු දේවල් වල අයිතිකාරය අරගෙන තියුණා මේ අපේ ඊට මේ. මේවා පස්සේ වෙනස් කරලා පස්සේ යා ඒ අපේ ප්‍රජස් 10ක් කියලා නේ යාලා තාමත් කිව්වේ. ඉතින් ඒකට මොකෝට කියන්නේ? නමුත් ඉතින් ජකඩම් ඔක්කො යාලා ඉස්සෙල්ලම වලද මේ ඊපස්සේ කොහොමද සිවන් කෝවිල් අයිතිවාසිකම් කියන දේවල් දුන්නා. ඌ මේ බෞද්ධ අයද නැද මේ අවුරුදු 2000ක් පරණ පන්තල්නේ. නාගරිහාර. ඉතින් ඒවට පවා මේ කේස් දාවයි කියන්නේ තනි සිංහල තනි මිනිහෙකුට කොච්චර කේස් දාවද කියලා කියන්න පුළුවන් ඒකෝ. දැන් සම්මන්ත්‍රණ එක අපිට ප්‍රවෘත්තිය 52ක් විතර ළමයි. ඔව්. තුන් පවු තුන් හරියට සම්පූර්ණයෙන්ම අයිසලා. එයාලට ළමයිගේ ගෙවල් වලට මරණ සජන පවා කළා දුනා. ඔයාලා සිංහලයන්ගේ සිංහලයන්ට කඩේ යන්න එපා සිංහලයට එක්ක දෙනවා. ඔබල පරණ ආගම පරණ විදියට ආගම් වන්ද ජනකනේ ඉන්න. මේ කවුද මේ කියන සිවාජි ලිංගමද? එයාලත් එක්ක තියෙන්නේ ගොඩක් බහුතර මන්ත්‍රීවරු තමයි. ඒක දෙමළ සාමාන්‍ය මා ජනතාවක කතාව. සාමාන්‍ය ජනතාව තමයි කැමති. දැන් හොර දැන් ඔය බලන්න ලක්ෂ ගණනක් වෙසක් පොයට එනවා. වන්දනා කරන්න. මේ පන්සල වන්දනා කරන්න වෙසක් කලාව කරනවානේ අපි. ගහමුදාව එකතු වෙලා වෙසක් පොරන්. ඒව බලන්නත් එක්ක ආවම පරි බුලා Hindu ජනතාව ගොඩාක් කැමති අර දසවතාර වලින් එකක් නේ බුදුහමතුරු කියන්නේ. විශ්වන් දෙවිය හැටියට සලකනවා නම් ඊයාලට අවස්ථාවක් ලැබෙනවා නම් බොහොම කැමති මේ බෞද්ධ දෙදස්ථාන වන්දනා කරා බුදුහාමුදුරන් එහෙම වන්දනා කරා හරි කමක්. අපිට විහාරයට යන්න බෑ ඒ නිසා පොයනවා. එච්චර ලක්ෂ ගාණක් දෙනක ඇදිලා මේ බුදුහාමුදුරන්ගේ ඔළුවට පවා මල් තියෙනවා. යාලා මං පූජා කරන්නේ අතේ හැමතැනම බුදුහාමුදුරන් ඉඹිනවා. ඔබ මේව ගොඩාක්කින් යාලා හරි කැමති බුදුහාමුදුරන්. නමුත් අර අන්තවාදී ටීවීස් තමයි මේ මට ඕන දැනගන්න තමයි යාපනේ. ආස සමහරට වෙන්තු භූමි ප්‍රදේශයක් තියෙනවානේ. මේක ඉන්න මහා ජනතාවකෙන් සාමාන්‍ය මහා ජනතාවන්ගේ වැඩි. ඔව්. මනෙන් දැනගත්තොත් 80% දෙන සාමාන්‍ය ජනතාව. ඒක මේ මේ දෙක අතර ගැටුමක් තියෙනවා මෙතන. එහෙමද? දැන් නම් එච්චරම ලොකු නැහැ. මොකද හේතුව ATT එක සම්පූර්ණ වෙනස් කරා. ඉස්සරදී කිච්ච කොළවාදේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඔය ATT එකේ තර්ජන ගාජන එක ඔය LTT එක උත්සාහ කරා ඔය කුල ભેදේ නැති ගන්න එක. මේ කුල ભેදේ හරහානේ ගොඩක් දැන් බෞද්ධ ආගමටත් තාමේ ඔය ප්‍රශ්නේ හින්දානේ. LTT එකේ ATT ප්‍රබලයේ පවා අඩු කුලයන් තමයි LTT එකට බැඳෙන්නේ. ඔව්. LTT එක උත්සාහ කරා මේ කුල ભેදේ මොකුලිම අයින් කරා. අයින් කරන්නේ. එහෙම නැත්නම් ඔය අම්මා කියන සංකල්පය ගත්තොත් මෙහි මිනිස්සු හැම කෙනාට දුවටත් කියන්නේ අම්මා. බිරිඳට කියන්නේ නැත්නම් අම්මා. තමන්ගේ අම්මටත් කියන්නේ අම්මා. එතකොට මේ
රාමගේ ස්වාමි භාර්යාවට හැම දිනකටම කියන්නේ අම්මා කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඔව්. ඒක කරේ කිව්වේ. දැන් දැන් දරුවෙක් ගත්තා පස්සේ තමන්ගේ පුතාටත් කියන්නේ තම්බි, සහෝදරයලත් කියන්නේ තම්බි. එහෙම පොදු ආමන්ත්‍රණයක් තියෙනවා. හරි. අයියා කියන්නේ ඒ නිසාම අයියා කියනවා. අයියා කියන්නේ මහත්ය ආමන්ත්‍රණය කරන්න යන විදියට තමයි. ඒ අර LTT ආවාසයත් එක්ක පොදු සමානතාවයක් වගේ ගොඩනගන්න හැදුවා. ඉතින් ඒ මතයත් එක්ක දැන් ලොකුවට නැහැ නමුත් හැබැයි ගම්මානවල තියෙනවා. එක එක ගම්ම. දැන් එක ගම්මාන දැන් මේ ආර්ය කුලම් කියලා කියන්නේ ආර්ය කුලම් කියලා තිබ්බට ආර්ය කුලම් එහා පැත්ත තියෙන ගොඩක් අඩු කුලයක් තියෙනවා. එහා පැත්තේ ලොකු ඉහළ කුලයක් තියෙනවා. ඉතින් ගම්මානවල වශයෙන් ගත්තාම මාත් එහෙම තියෙන ભેදයක් හැම ගම්මානයකටම එයාලා උසස් කුලේ අයට වෙනම කෝවිලක් පහත් කුලේ අයට වෙනම කෝවිලක් එහෙම කෝවිල් බෙදිලා තියෙනවා එහෙම කෝවිල් බෙදිලා තියෙනවා ඒක දැන් මේකේ අන්තිමට එන්න තියෙන අපිට එන්න තියෙන අවසාන ලිගමනේ දැන් මේ TNA එක මෙතන ලොකු ප්‍රශ්නයක් කරලා තියෙනවා මෙතන මේ මිනිස්සු අත දැන් හැබැයි ඔය ගොඩාක් මිනිස්සුන්ට TNA එකේ තියෙන ওই අන්තවාදී හා මේ ඔය මතිපතාන්දර ඔය කියන කලකිරලා තියෙන ගොඩක් මාත් එක්කත් දැන් කියනවා මේ මේ මිනිස්සු කරපු දේකුත් නැහැ ඇත්තටම අපිත් පොරුවට මේ අන්තවාදයේ වපරෝපර හිටියා මේ ආණ්ඩුවට ඇවිල්ලා මෙයාලා තාම මුකුත් මෙයාලා දැන් යහපාලනයත් එක්කම නේ දැන් කියන්නේ ශක්තිය දුන්නේ එකනේ නමුත් කරපු දෙයක් නැහැ කියලා ගොඩක් මිනිස්සුන්ට කලකිරලා තියෙනවා ඉතින් සාමාන්‍ය ජනතාවට මේ විශේෂයෙන් යහපාලනය ආවට පස්සේ මුකුත් කිසිම ප්‍රශ්නයක් නැහැ TNA එකෙන් පීඩාවක් පොවන්නේ නැහැ අපිට ගොවිදැන්පත් කරන්නවත් වැවක්වත් හදලා දෙන්නේ නැහැ. එක TN එක දෙක කරන් තිබුණා. මෙයාලට TN එකේ ඔය ඩයස්පෝරා ආහාර මේ මොනවාකොල කොච්චර වැව් තියෙනවද සාමිනාස්ස? අම්ම ගම්මානයක වගේ පොඩි පොඩි වැව් තියෙනවා. පන්සල් ස්ටාෆ් තියෙන හරිය කොළම් කියන්නේ. වැවයින් තමයි මිනිස්සු අය වගාවල් වලට වතුර දැත්තේ, ගොවි තැන් කරේ මොෝ වැව් වලින් තමයි. නැත්තම් වතුර නැහැ. වතුර ඒ වැව් වල වුණත් ගොඩාක් පායන කාලේ වතුර නැති වෙනවා. නමුත් ලිං ගහලා හරි කොහොම කොහොම හරි මිනිස්සු සම්බන්ධ කරගන්න. ඉතින් රාජ්‍ය මැදි හත්ලා කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඔව් මුකුත් ඇත්තටම කරන ප්‍රතිපාදන පාස් වෙච්ච බව කරන්න දෙන්නේ නැහැ කියලා තමයි පාදේශීල ලේකම් කාර්යය හා කච්චේරි වල කියන්නේ. නිලධාරීන් කියන්නේ DNA එක එක කේස් දානවා කරන් දෙන්නේ. ඔව්. රාජ්‍යත් නිහඬ වෙනවා. රාජ්‍යත් නිහඬ. දැන් මේ අවුරුද්දට පාස් වෙච්ච ප්‍රතිපාදන වලින් ගොඩක් මාර්ගයට වාගයක් කරනවා. ගිය අවුරුද්දෙත් ගොඩාක් කැවුවා. පාස් වෙච්ච යාපති බවක් එරුණ නැතුව යවයි කියලා කියන්නේ. මොකද මේ වල අපේක්ෂා කරන පළමු තත්ත්වය ආවෝන්නේ. වාද්‍ය වින්කරණ කරගන්න මාජත්තාව. අනේ මන්න මොනවාගේ අකල්පයක ඉන්නවද කියලා කොහොමනත් එයාලට උවමනාව තියෙන දැනටත් එයාලා අර අන්තවාදී විදියට මේ ඊළඟ සංකල්පයට යනවා මිසක් වෙන පාහෙර පරිබාහිර දෙයක් යන්නේ නැහැ. එයාලට ඕනේ ඊළමම තමයි. ඒකෙන් රටක් විදිහ නැගිටින්න. එයාලට ඕන මේක තිල්නොච්චිය මුලතිව් යාපනයේ මන්නාර ওই දිස්ත්‍රික්ක හතර පහම එයාලට ඕන නීති දාලා එයාලට ඕන විදිහට පාලන තන්ත්‍රය කරනවා. ඒ TNA එකට කියන්නේ දැන් එහෙම කරන්න. TNA එක. කිසිකින් මයින්ඩ්. ඒක මම කිව්වා දැන් මම ඇත්තටම යාපනයේ අන්තරාගමික නායකයෙකුත් එක්ක මාතහාම කියන මනාකටක් ඉන්නවා අන්තරාගමික නායකයෙක්. ඉතින් ඒ ආගමික නායකව හැම මාසික සැරයක් මීට් වෙනවා කෞද්දිකතු වෙලා. අපි එක මතයකින් ඉතින් ඒකෙදි අදහස්වලදී එයාලා දක්වන දේ තමයි අපිට සමහර අය TN එකට පක්ෂපාතීව ඉන්න අය යෝජනා කරන අපිට මේ දිස්ත්‍රික් හතරේ අපිට ඕන විදිහට මේ හරි හැටි අපිට අවශ්‍ය අයිතිවාසිකම් ලැබෙන්නේ නැති හින්දා ඒ වෙනුවෙන් අපිට හඬක් දාන්න අපිට ඕන විදිහට පාලනයක් ගෙනියන්න ඕනේ කියලා මේ දිස්ත්‍රික් මං හිතින් මං අහනවා ලංකාවේ දිස්ත්‍රික් 25ක් තියෙනවා මං කිව්වා ඒ දිස්ත්‍රික් 25න් ඔය මහා ජාතිය කියන්නේ ඔය ලොකු පිරිසක් කියන්නේ සිංහල වෙයි කියනවා මං සිංහලෙන් විතරක් ඉන්න එක දිස්ත්‍රික්කයක් මට කියන්නේ ඔය දිස්ත්‍රික් 25න් සිංහලෙන් විතරක් ඉන්න එක දිස්ත්‍රික්කයක් කියන්නේ එහෙම කියනවනම් ඔන්න සිංහල වලට ඕන විදිහට පාලනයක් කරනවනම් ඔන්න ඔයත් ඔය කියන නීතිය සාදා මං කිව්වා ඔයාලා කියන්නේ
කාටත් කියන්නේ නැහැ හැම දිස්ත්‍රික්කේම දාලා ඕන ජනවර්ගයක් තියෙනවා. හැම ජනවර්ගයක්ම ඉන්නවනේ. පන්සලක් හදන්න බෑ. ඈ? තිබිච්චේ කන්න. කඩල විනාශ කරා. ඒව හදන්න හැදුව මම පස්සේ මොන බෞද්ධ කරුණෝ මෙහෙ ඉන්න බෑ බෞද්ධ. අවරා විද්‍යාවේ මුල කිව් වල අවුරුදු 2000 ගන්න නයාරු පන්සල කියන පුරා විද්‍යා ආරක්ෂිත මේවට යනකොට හාමුදුරන්ට ගහලා එලවන්න තරම් මිනිස්සු දා මොන දේවල් තියෙනවා අරුල්පල් නයාරු වල මේ තන්ත ධාතුන් වහන්සේ වැඩම කරපු හිම්මාලා කුමාරය මේ කට්ටිය ඇවිල්ලා මේ වැඩම කළ තියෙන එකක් තියෙන්නේ තමයි ඉඳලා තියෙන්නේ ඒ අන්සල තියෙනවා ඔක්කොම ලේඛන පරණ ඔක්කොම නටබුන් තියෙනවා. ඒක තිබිලා වන්දන දැන් තාවකාලිකව මේ ඒ නටබුන් අතර ඉන්න බෑනේ ආපු කෙනෙක් තාවකාලිකව පොලි කුටියක් අහලා අන්සලක් හදාගෙන තියෙනවා. ඕක හදුවේ යුද කාලෙදී. ඕකන යුද්ධ වෙලා තියෙනවා දැන් ඔක්ක අපේ යුද හමුදාවෙම පන්සල ඉස්සර කියලා තියෙනවා පරණ ගණදෙවි චූටි ප්‍රතිමාවක් අර පොඩි ගහක් මුල්ලෙන් ප්‍රතිමාවක් තියෙනවා. ඕකට මිනිස්සු ඔතන පාරෙන් යන මිනිස්සු වන්දනා කර කර ඉඳලා තියෙනවා. ආපහු යුදාමදාවේ ගත්තී ඔය ප්‍රතිමාව හදලා ලොකුවට ආර්.ඩී. එකෙන් පාර කාපට් කරානේ. එතකොට ඔය ප්‍රතිමාව අයින් කළා ආර්.ඩී. එකට. ඊට පස්සේ ආපහු යුදාමදාවේ ගත්තී ආවෝ ටැම්පට් කරා. ඊට පස්සේ තමයි ඔය TNN කියලා කියන්නේ මේක තමයි පරණ මේ කොවිල කියලා. ඊට පස්සේ ඒකේ අයිටි වාසිකම කීකිය මේ ගොඩක් ලොකුවට මේ කතා කරන්නේ නමුත් අපිත් දන්නවා ඉතින් මේකේ ඉතිහාසය හැටියට ගත්තාම පස්සේ බෞද්ධ පන්සල් වලනේ කෝවිල තියෙන්නේ ඈ බෞද්ධ මංගලත් එක්ක එදා ඉඳලා තිබුණා ඉතින් ඕකට මේ එක එක අංකවාදී ගහ දරා ගන්න ඕනේ නැහැ කෝවිලයි පන්සල එකට තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින් මම කිව්වේ එදා ඉඳලම පන්සලයි කෝවිලයි තිබුණයි ඒක මේක පන්සල විතරේ මෙතන නෙමෙයි කෝවිල මෙතන විතරේ තිබුණයි කියලා ගහමරා ගන්න දෙයක් නැහැ නමුත් විග්නේසර් මහත්තයා බොරුවට ගිහිල්ලා අපිට මෙහෙම බන්දල අයින් කරන්න එහෙම අයින් කරන්න ඕනේ කෝවිල දැන් අධිකරණයේ නියෝග කරලා තිබුණේ හරි එහෙනම් කෝවිලයි මහනරන් දෙකම හදන්න කෝවිල එතනින් හදන්න අපෙන් පාදනන්න ප්‍රශ්නයක් නැහැ එහෙනම් අනුභුතයක් නැති වෙන විදිහට මේ වැඩ කරන්නේ නමුත් ඒකට කැමති නේ ඊයේ කැමති නේ සමහර දැන් පලසවා දෙමළ මහජනතාව මෙහි මෙහෙම ගත ස්ථාවරයක නිවැරදිද ඔවුන්ගේ සිහිනය මොන උදව් කරන්නේ ඒ මිනිසුන්ව බලන්නේ දෙමළ ජනතාව උතුරින් ඉන්නේ ඔවුන් අපේක්ෂා කරන ඔවුන්ගේ අපේක්ෂාවන් මොන්ගෙන් ඉෂ්ට වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී එහෙමද ඔව් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම පොදු මතයක් ගත්තොත් මම දන්න සිද්ධාන්ත තියෙනවා උතුරු පළාත් සභාව හරහා අපි බැලුවා සිංහල මේ දැන් අපි දකුණේ දන්නවා අපි අක්කලයි නංගිලයි මල්ලිලාගේ දරුවෝ හොඳට දෙමළ ඉගෙනගෙන තියෙනවා. දකුණේ මාතර ගාල්ලේ මේ පැති වල ළමයි චූටි දරුවෝ මගෙන් කතා කර කර දෙමළ අහන. මොකද අහන්නේ එයාලා උගන්න. නමුත් මෙහි එක ඉස්කෝලේ පාඩක සිංහල උගන්නන්නේ. උගන්නන්න ගුරුවරු ගෙන්නේ මොකොඩක් අය. නමුත් ගුරුවරු ගෙන්නුම බන්නේ එයාලා මොකක් හරි හේතුවක් දාලා එයාලා අයින් කරා. යවන්න. මොකද මෙහි පළාත් සභා හරහා ගොඩාක් අය ඉන්න ලොකු ලොක්කෝ උත්සාහ කරනවා එක සිංහලෙක් ඇවිල්ලා මෙහි සිංහල උගන්වන්න බෑ. එතකොට සිංහල කොළමියක් වෙයි. ඒ නිසා සිංහල වෙන්න ඕනේ නෑ. උඹලට සිංහල ඉගෙන ගන්න ඕන නම් දෙමළ අයම සිංහල ඉගෙනගෙන ඇවිල්ලා සිංහල උගන්වන්න. ඒ වගේ මතේ හිඳ තමයි මෙහි ජාතික පාසල් වලටවත් සිංහල ගුරුවරයෙක් අනුයුක්ත කරගන්න බැරි වෙලා. සමන රචක වහන්සේ කියන්නේ පළාත් සභාවේ ඉන්න ලොකු ලොකු අයගෙන් ඔය මත බලතෑම එනවා ගොඩක්. සිංහල ගුරුවරු ගොඩක් ආව මෙහි. හාමුදුරුවෝ පවා උගන්වන්නවා. එහෙමයි. එයාලට ළම යම් කේස් ඇති කළා. ඒ අය පවා ගියා. ඒක තමයි සමන්ත බෞද්ධාල දෙවල මතේ නෙමෙයි. නෑ. ඒක තමයි මේ පළාත් සභාවේ පිරිස මේ සාමාන්‍ය ජනතාවගේ මතය දෙමළ ජනතාවට ආමන්ත්‍රණය කරනකොට මට ඒක දැනගන්න ඕන කතා කරන ඉස්සෙල්ල මේ ස්ටෑන්ඩ් එක ගන්න පුළුවන්ද මට මමත් ඒක කියලා දන්නවා මම ඉදා ගියා ස්වාමීන් වහන්සේ මේ මාස තුනකට ඉස්සෙල්ලා පොන් පෙරුසාරි හා හා දැන් දෙමළ ළමයි 10 දෙනෙක් උසාවියෙන් කූඩුවේ දාලා ඉන්නකොට හා එතකොට මට තේරුණා ඒ ළමයි ටික එළියට ගත්තා හරිද ඒක තනි කර කරන්නේ ඌමනායෙම තමයි
හරි මම තමයි කියන්නේ අපිව පෙන්නලා තියෙන්නේ මේ සිංගල් මුසුන මුර්ගයෝ වගේ. ඔව් ඒක තමයි දැන් මම ඔබතුමාට පොඩි උදාහරණයක් කියන්නම්කෝ. මේ මිනිස්සු ගැන මෙතන අල්ලපු ගෙදර දිසාපති කෙනෙක් හිටියා. එයා කොමල් ඉලිටි කාලේ කලබලත් එක්ක එතුමා ගියා. ඊට පස්සේ රෙන්ට් එකට හිටියා ගෙදරක් අරගෙන. මේ මිනිස්සුගේ ගෙදර පවුලේ හිටියා කොල්ල තුන්දෙනෙක්. කොල්ල හතර දෙනයි ගෑනු ළමයි. ගෑනු ළමයට අවුරුදු 14 15ක් අතර. ඒ කියන්නේ 1980 ගණන් වල 80 නෙවෙයි 90 ගණන් වල. එතකොට කොහොමහරි මේ ළමයා ලොල්ලෝ 3-4 දෙනා 20 අවුරුදු 21 22 25 ඔය වගේ වයස් වල තමයි තරුණ වියේ හිටියේ. මෙයාලට කොල්ලෝ ටික ගන්න හැබැයි එලිට් එකකින් කොමන් සංවිධානයට. ගෙදර කට්ටියවත් මෙයාලා කැමති වුණ නැහැ එලිට් එකට යන්න. හොඳට ඉගෙනගත්තු කැම්පස් ගිහපු ළමයි. ඉතින් කොහමාරි උත්සාහ කරලා බැරි තැන මෙයාලා උපක්‍රමශීලී වුණා එල්ටීටී එක. එල්ටීටී එකේ සිංහල දන්න හොඳට සිංහල දන්න අය යුද හමුදාව වගේ ඇඳුම් ඇඳගෙන සිංහල විදියට රඳපාගෙන මේ අර ගෑනු ළමයා ඉන්න කියන්නේ පිළිමේ ළමයි ඒ කැම්පස් වල ඉන්නේ එක්කෙනාද කොහොමද පිළිමේ ළමයි ඉඳලාදී අර ගෑනු ළමයාගේ නම කියලා කතා කරලා තියෙනවා. ඔබ පන්ති කරලා තියෙනවා නේද එල්ටීටී එක? ඔබ කොටි සංවිධානයේ නේද? ඔබ කොටියක් නේ? කොටි ගෑනියෙක් නේද කියලා අර ගෑනු ළමයා අර අමල තාත්තලා බැඳලා දාලා ගහලා අර ගෑනු ළමයා විතරක් අරගෙන ගිහිල්ලා මුං කරලා තියෙන දූෂණය කරලා මරලා නිර්වාසනය කරලා මේ ගෙදර ඉස්සරහා මරලා එල්ලලා දාලා තියෙනවා. එතකොට ඒක වෛරය අර කොල්ලු හතර දෙනාටම තමන්ගේ නංගි මරලා නා ඒක වෛරයට උදාහමුදාව සිංහලයේ කියනවා නරුම ජරාම මිනිස් සක්කිලි කියන මානසිකත්වයේ මිනිසුන්ට අර හතර දෙනා මරාගෙන බැන්නට සූසයිඩ් එකට බැන්න ඔක්කොම එල්ටිටි. ඒ වගේ ජාතිවාද ඒ වගේ අර උපක්‍රමශීලීව තමයි සිංහලයෝ නරුමියෝ කියලා ආජරා જાතියක් කියන එක පෙන්නේ එල්ටිටි. ඒ ඒකනේ ලේවලට කාමෙන්නේ මේ මිනිස්සු මුන් මරාගෙන වැරෙන්න ඕන මුන් මහා තිරසන් වගේ. ඒ මතය ඒ ආකල්පය අපිට තාම වෙනස් කරන්න බෑනේ. සමහර මිනිස්සු ගාව තියෙනවා සමහර. සිංහල රටේ ආසනයේ ස්ටේ කරන කට්ටිය දන්නවා සිංහල මිනිස්සු කියලා කවුද? එල්ටිටි ටික දීලා එල්ටිටි කේ ඉඳලා TNA හා අනික සංවිධාන දෙන්නේ ඔය වගේ මතයක්. සිංහලයෝ ගැන මහා නරුම જાතිය අපිට කවදාවත් හොඳක් කරන්නේ නැහැ කියන්නේ. දැන් සමහරවිට දැන් මම ගන්න ස්ථාවර තමයි එක රටක්. හා. එක දෑයක් එකම නීතියක් කියන්නේ. මේ එකම නීතියක් කියන සංකල්පයේ යාපනයේ genuම කැමතිව ආනි නීතියයි කියලා. ඇත්තටම දේශවලම් කියන්නේ නීතියක් නෙවෙයි රටේ නීතියක් කියම වෙනස් වෙන්නේ නැහැ. සම්ප්‍රදායක් හැටියට නෙදීනේ. ඔව් ඒ කියන්නේ නීතියක් කියන්නේ නීතිය දේශවලම් කෝඩ් කියලා කියන 1906. ආ. ඒ කියන්නේ ඩච් කට්ටියදී තමයි ඔකොරමෙන්ද වෙරළෙන් ආපු කය ඉති බිච්ච එස් ඒ තියෙන සංස්කෘතිය තමයි ඒ උරුමේ කියලා තමයි නමුත් කොරමෙන්ඩල් වෙරළ ඉන්නේ ඉන්දියාවෙත් නැහැ මලබා කොරමෙන්ඩල් කියලා දෙකෙන් ආව කියලා තමයි මේගොල්ලෝගේ මේගොල්ලන්ගේ අතීතය කියන්නේ නමුත් ඒ පැත්තෙත් එහෙම දෙයක් නැහැ දැන් ඒ දැන් හොයාගෙන කොහෙන් ආපු කද කියන එක තේසවාලන්නේ නමුත් ඒක දැන් මේ රටේ ඒගොල්ලන් කියනවානේ පූර්වක්ත නීතිය කියලා නැත්නම් කියනවානේ තමන්ගේදම අනිත් වෙන පිට විකුණන්න බෑ කියලා ඒක ලොකු ප්‍රශ්නයක් තාවකාලිකව ගන්න බැරි නම් තමගේ ජනමාර්ගයේ අතරේ විතරයි යන්න පුළුවන්. කවුරුත්ම නැත්තම් විතරයි පිටු විකුණන්න පුළුවන්. ඒකෙන් තමයි මේගොල්ලෝ වලක් කරනවා පිට කාටවත් යාපනයට එන්න බෑ. ඒක තමයි යාපනයේ ස්වාමීන් වහන්සේ කියන 50,000 60,000 කියන කියලා දෙමළ මුස්ලිම් ජනතාව. දැන් ඕන් ඉවත්තරපුව පස්සේ ඒක ටිකක් ඕන් අතර ගත්තා. දැන් මේක දෙමළ ජනතාවට දැන් රටේ එකම නීතියක් කියන සංකල්පයෙන් මෙහෙ ගෙනාවම මොකද මෙහෙන් ඇති වෙන දෙමළ සාමාන්‍ය ජනතාව දන්න මතේ මොකද මම දැනගත්තා. දෙමළ සාමාන්‍ය ජනතාවගෙන් නම් එහෙම ලොකු ගැටලුවක් එන්නේ නැහැ නමුත් ඔය ජේසන් නාම ඒක නම මේ ඒක මේ මේ කුලය හා දෙමළ ජනතාවගේ ඒ කියන්නේ එල්ටීටී සංවිධානය ප්‍රබලව ඍජුව මැදිහත් වීම සමහර තමයි දැන් ඒකට සිංහලෙ බලිච්ච කරන්න බෑනේ ඔව් ආභෝ ඒ ප්‍රදේශයේ කැමති නැත්තම් කොහොමදවත් බෑ ඒක නිසා තමයි මේ නීති නමුත් සාමාන්‍ය ජනතාව ඔයිට ඒ කියන්නේ එක නීතියක් සාමාන්‍ය ජනතාවක් ගත්තාන පස්සේ 100ට සාමාන්‍යයෙන් 150ක් විතර කැමති සිංහල අයත් එක්ක එකට මුතුව එහෙම සුහදශීලී ප්‍රතිපත්තියක් ගන්න 50ක් විතර ඉන්නවා මේ අන්තවාදී අදහස් දරන තියෙන එකට හා අනිකුත් මේ සංවිධානවල මතවලට ඉල්බගත් පිරිසක් ඉන්නවා නමුත් අද සමහරවිට කලින් කිව්වා වගේ මේ රටේ
එක පළාතක විතරක් එකම ජාතියකට අනිත් පළාත්වල ඔක්කොම ජාතිවලට එහෙම ඉන්නත් නැහැ ඔබතුමා කියන ක්‍රමය හරි මේක තමයි කරෙන්න ඕන නමුත් යම් යම් විදියට අකටයුතුම් දැන් අපි දැන් දන්නවා දැන් රාජ්‍ය ආයතන හරහා සමහර විට ආරක්ෂක දෙපාර්තමේන්තුව ඔලිනුත් යම් යම් අඩුපාඩු වෙනවා අඩුපාඩු උනායි කියන එක මේ මෙයාලා හිතන් ඉන්නේ මෙයාලා දෙමළ වීම නිසා වෙන අඩුපාඩු කියන තම උදාහරණ හැටියට මම කිව්වා මම ඉපදලා තින්නේ අද පිටිසර අම්බන්තොට කියන මේ දුෂ්කරම බලාද අපේ ගමේ තාම මේ පැල්පත්වල ඉන්න කරන් වතුරවන්නේ නැතුව මේ මිනිසුන්ට කරන්ට් එක දැතුනම පස්සේ හරි වතුර ටිකක් නැතුනම පස්සේ කියන්නේ මේක අපි දෙමළ වීම නිසා තමයි මේ ප්‍රශ්නේ අපිට දෙන්නේ නැත්තේ රජයේ අලකන්නේ නැත්තේ කියේ මම කිව්වා එහෙම දෙයක් නැහැ අපි දන්න මුළු ලංකාවේ ඉස්සර පළාත් තියෙනවද මේ ගත්තොත් අපිට දැන් සමිනවාස දැන් ශේෂ අධිකරණේ තියෙනවා වැඩයක් නලුව මෙයා කාපෝ මිටනලු කොහොමද නලුවේ චූදිතෝ තියෙනවා මේ නලුවට ඔක්කොම ජනාධිපති ඉඳලා ඔක්කොම මේ නලුවේ චූදිතෝ බබුතලා මේ තියෙන එකේ කට්ටිය ඔක්කොම ඉන්නවා වගේ දෙමළ දේශපාලන පක්ෂ හා දකුණේ සිංහල දේශපාලන පක්ෂ අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම කරන්නේ සාමාන්‍ය මහ ජනතාව මංකොල්ල කමින් රට කරගෙන. නෝ. ඒ ස්ථාවරය අපිට ගන්න බැරි කමක් නැහැ. ගන්න පුළුවන්. ඇත්තටම ගත්තට පස්සේ දකුණේ කරන දේශපාලන යම් කිසි මේකක්වත් උතුරේ කරන්නේ නැහැ දේශපාලන. ඔව්. ඒ ටිකවත් කියන්නේ. DNA එකකින් එහෙමවත් කියෙන්නේ. ඔව්. දැන් දකුණේ අපි පක්ෂවලින් ගත්තාම පස්සේ සුළු සම්බන්ධන ගාමේ පොඩි පොඩි දෙයක් හරි කරනවා. මේ ප්‍රබල යුතුන් දේශපාලන වශයෙන් ගත්තු TN එකනේ පොඩි පොඩිව දැන් විජේකලා මේ ඉන්නවා අනිකුත් ඔය පොඩි පොඩි මේ කන්නේ තියෙන අනිත් සමස්තයක් වශයෙන් ගියාම TN එකට ගොඩක් කරන්න පුළුවන් මේ මගසොත් අපිට යෝජනා ආර්ථිකා සමිනාස දැන් ඔය පලස් සම්බන්ධ ක්‍රමය ලංකාවෙන් අවශ්‍ය කරනවා හරි ඔව් ලංකාවෙන් අවශ්‍ය කරනකොට පලස් සම්බන්ධ ක්‍රමය පාත්වාගෙන යන්න රජයේ වසරකට බිලියන 100 බිලියන ඒ බිලියන 100 අපෝලෙ ඉවත් කරපුවාම යාපනයේ ගම් යාපනයේදී දැන් මෙතන මම අපිට පේනවා සම්මත මේ පැති වලට එනකොට ඈතින් දැනුණු මේ පැති වල පතේ පත්තේ මේ නගරේ නෙමෙයි ඒ පොඩ්ඩක් එළියට ගියාම මොන තරම් දරිද්‍රතාවය තියෙනවද එහෙනම් මේ කට්ටියට පුහුණු ක්‍රමවේද කියන්නේ කුසිකාර්මයේ ඒ කියන්නේ දියුණු කිරීම සඳහා රිසර්ච් කරන අවේක්ෂණ ආයතන පැවැත්වීමට ඒ වගේම කිසිලු වෘත්තිකින්ද වඩු කාර්මික වෙන්න පුළුවන් මෙසෙක කෙනෙක් වෙන්න පුළුවන් විදුල කාර්මික වෙන්න පුළුවන් මෝටර් මෙකැනික් වෙන්න පුළුවන් ඒ වගේ ආයතන මේ හැම පළාතෙම එතකොට දරුවන්ට දැන් වෘත්තියක්වත් නැති තත්ත්වයකදී කොහොමද කරලා හැම දෙයක් කරන බිලියන 100 මේ පළාතවල ජූන් වලට අර කියන කුසිකාර්මිකත්ව අර දැන් සම්මත වැව මොන ඔක්කොම අතාරලා දියෝ ඔක්කොම රජයේ වගකීම කරගෙන ඉතින් මේක කළොත් ඔක අයින් කළා පාසබක් නෙමෙයි අයින් කළා නම් මේ ප්‍රශ්නේ විසඳුමක් හැදෙන මහජනතාව අපිට ගොනු කරගන්න බැරි වෙයි කියලා හිතන්න වෙන්නේ අනිවාර්යෙන්ම මම හිතන්නේ ඒක තමයි වැදගත් මොකද බලස් සභාවෙන් කෙරිට දෙයක්වත් නැහැ බොරු මතවාද අර බොරු මතවල ඉර වෙලා ඉන්න සාමාන්‍ය ජනතාවයට විරුද්ධ වෙන එකක් නෑ නේද නෑ සාමාන්‍ය මිනිස්සු කැමති වෙයි හැබැයි මේ මෙහෙම දෙයක් වෙනවා ඒ කියන්නේ හා අනිකුත් දේශපාලන ඒක තමයි ගැඩිලෙස විරුද්ධ වෙයි මොකද යාළගේ මතේ යන්නේ ඔය පලස් සභාව. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අර අන්තර් මේ කියන්නේ අපි දන්නවනේ මේ අන්තර් පාලන තමයි මොකද්ද කියන්නේ අර ඉන්නේ කියන්නේ අර ප්‍රාන්ත පාලන. ඔව්. ඥාන්නේ විදිහට තමයි යාළා හදන්නේ පලස් සභාව. ආ යාළගේ පාලන තන්ත්‍රයකට ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව හැටියට මේ විදිහට පාලනයක් ගොඩනගන්නම තමයි මෙයාලා උත්සාහ. නෑ ඒක තමයි බෑ තමයි. මම දැන් එන ගමන් බලබල ආවා. 1957 අංක 21 Social Disabilities Act කියලා. මේ උතුරේ ඉන්න සාමාන්‍ය දෙමළ ජනතාව අනිත් අය පාගගෙන ඉන්න මේ කරන වැරදි වැඩේ ගැන මේක අපි කියනවා කමක් නැහැ ඔය TN එකේ කට්ටිය රස්තාවරේ ගත්තා TN එක කියන්නේ දෙමළ ජනතාව නෙවෙයි දෙමළ බහුතරය මේකට එකතු වෙනවා නම් ඔව් අපි එකගයි අපිට ඕනේ නැහැ පලස් අපිට ඕනේ මෙන්න මේ අපේ ප්‍රශ්න මෙන්න මේවා මාධ්‍යම රජයේ මේ වගකීම අරගෙන
සියලු ජාතික ජාතීන් ආගම් සියල්ලම සමානව සලකන ක්‍රමවේදයක් ගේනවා නම් අපිට මහජනතාව දිනා ගන්න බැරි දූතු පාසල් උතුරේ සාමිනාසිත ඇත්තටම මෙහෙම කරන්න පුළුවන් ගොඩාක් දුරට ඉතින් අර මෙහාලාගේ තියෙනවනේ අංකල්පයක් සිංහල අය ගැන අංකල්පය දිගන්නේ වෙන විදිහකටනේ ඒ ඇවිල්ලා මම කතා කරන තියෙන්නේ නෙමෙයි සාමිනාසිත මම කතා කරන්නේ සාමාන්‍ය දෙමළ ජනතාව දැන් පීඩාවට පත් වෙලා තියෙන මේ TNA කාරකින් ඉන්නේ ඔව් මම ඒක දකුණෙත් අපිට වෙලා තියෙන යුගනේ. සිද්ධ තියෙන වික්‍රමලිංග රාජපක්ෂ මේ තක්තිය මේ රට කනවා. මාජන්තාව අතරමං. උතුරේ තෝ කරවයි. උතුරේ තියෙන්නේ රට කනවා කියන එක මට ඕන තරම් තොරතුරු තියෙනවා. එතන නමුත් මෙහෙමයි සාමාන්‍ය ජනතාව කොච්චර කිව්වත් දැන් අපි දන්නවනේ ඡන්ද ප්‍රතිශතයක් කිව්වන් පස්සේ බහුතරයක් ඉන්නේ TNA කියන මතයනේ. ඒක විනාශ කරන්න මිනිස්සු අර ආකල්ප මේ පැත්තෙන් වෙනසකට යන්න කැමති නැහැ. එයාලා හිතන්නේ තාමත් එකම ගැලුම් කාර්ය TNA කියලා. ඡන්ද කොච්චර කියනකත් ඒක. ඒකට සමස්තයක් වශයෙන් මොනවා හරි දෙයක් කරන්න ගියා. ලොකු අභියෝගයක් වෙනවා මේ සාමාන්‍ය ජනතාව බහුතරයක් අර ඍජුව ඉදිරිපත් වෙන්නේ මේ මතයට වෙනස් විදියට. දැන් මම ආව කන්ද අරුණ කියලා යාපන්න. අපි ටෝන්නේ තියෙන්නේ අපි ටෝන්නේ දෙමළ ජනතාවට නැගිටින්න මොම අපිට වැඩන්නේ අපි ටෝන්නේ මේ අපේ ජීවිතේ නගස්තුන්නේ ක්‍රමවේදය අවකීවෝ වගේ මේ රටේ සම්පත් මහ ජනතාවගේ මේක මේ ඔය වැඩක් නෑ සාමාන්‍යයෙන් අල්ලගෙන TNA අර ඉන්නේ මේ ඉන්නේ නෙමෙයි එක රටක් එක ජාතියක් විදිහට අපි නැගිට්ටා නම් මෙරට හදනවා කියන දේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි සාමාන්‍යයෙන් එයා දරන මතෙත් ඒකයි මට දැනගන්න ඕන මේ සුළුතරයක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සුළුතරේ අපි නොසලකා බෞතරේ මේකට එකඟ වෙනවා නම් මේ ප්‍රශ්න අපිට විසඳන්න බැරිද සාමාන්‍යයෙන් පුළුවන් අනිවාර්යෙන් විසඳන්න පුළුවන් අර මේක පොඩි එකන ලොකු බර පිළිවෙලක් එක යන්නෝ. ඔබ දැන් ගොඩාක් දුර දැන් TNA දෙකට කැඩීගෙන යන්නේ. දැන් ගොඩාක් TNA මතේ මිනිස්සු පිළිගන්නේ නැති මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ටික ටික වෙන්නේ ඔබ. නමුත් එක හැරේට කරන්න බෑ. ඒක ලොකු අවබෝධයක් දැනුවත් කිරීමක් කරලා ඒක ලොකු වැඩ පිළිවෙලක් අනුව ගියොත් මං හිතන්නේ බැරි වෙනිකක් නැහැ. මොකද සාමාන්‍ය මිනිස්සු දැන් ඔය බොරුවට දැන් බොරුවක් කියන්නේ හැම කාම දිගට පාත් සාමාන්‍ය මිනිස්සු දැන් ටික ටික තේරුම් ගන්න. දැන් මේක දෙයක් කළා සමහරවිට. අපි ව්‍යවස්ථාවක් හැදුවා. ඒක සිංහල දෙමළ ඉංග්‍රීසි දුනම දැන් දෙමළ එකයි සිංහල එකයි දන්න මුද්‍රණ එකල ඉවරයි. ඒකෙ මෙන්න මේ දෙක කරනවා සමහරවිට. තියෙන අලුත් ව්‍යවස්ථාව. ඒකේ අනුගතය නමිනේ වගන්ති පහ වෙනස් කළා. සද්ධාර්මයේ තමයි ඒකේ අති හඳුනාගන්නේ. බුද්ධ දර්ශනයේ මත පදනම් තුරාජය. ඒ වගේම පිළිගන්නවා ඒකේ. කිසිදු ආගමකට ජාතියකට ලබ්ධියකට ඕක මත වෙන්කොට දැක්වීම අපාස කිරීම පරිභව කිරීම වගේ දේවල් බරපතල දැක්වීම. ඒ වගේම පොදු සම්පත් බෙදා හැරීමේදී රාජ්‍ය ධනෙ රාජ්‍ය ආදායම ඒක ඇවිල්ලා ඒ පළාතට ඒ ජනානුපාතයට සාධාරණයම 100%ක්ම බෙදියන ක්‍රමයක්. එහෙම දෙයක් කළොත් මේ TNA එකෙන් වැඩක් නැහැ ස්වාමීනා. TNA එකෙන් වැඩක් නැහැ. දෙවල වාදයන් තමයි තේරුම් ගන්න මේ කරනකොට දැන් මේ වෙලේ අපි ප්‍රශ්නේ විසඳනවා. දොළ අපිට ආරක්ෂිත වියදම ගන්නත් අපිට නැවත අවකාශ බලන්න පුළුවන් TNA එක අයින් කළොත් ලූසන් දැතරම් විදිහට ආරක්ෂිත වියදමක් තියෙනවා. හැබැයි ඒක නයින් කරන්න බෑ TNA එක තියෙන තාක්කල්. පාසමක් තියෙන තාක්කල්. පාසමක් තියෙනවනම් ලුකු වියදමක් යනවා ආරක්ෂක හමුදාවලට. නම් පාසම සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් නම් මහජනතාව අපිට එක ජාතියක් විදිහට එක තැනකට ගේන්න පුළුවන් නම් අපිට ධනය පාවිච්චි කරන්න පුළුවන් රටේ අභිවෘද්ධිය. උතුරේ වෙන්න පුළුවන් යාපනයේ වෙන්න පුළුවන් හම්බන්තොට වෙන්න පුළුවන් කොළඹ පැටිකොළ වෙන්න පුළුවන් කොළඹ වෙන්න පුළුවන් මුළු රට පුරා මේක මේ සම්පත් ප්‍රයෝජනවත් විදිහට වැය කරන්න පුළුවන් අනිවාර්ය මම කියන්නේත් අර දැන් ඔය එන දේශපාලනඥයෝ හැම දිනටම කියන්නේ පුළුවන් නම් මේ රටේ මේ උතුරට පුළුවන් නම් කර්මාන්ත ශාලා ටිකක් පටන් ගන්න ඉරකියාවෙන් ඉන්න තරුණ තරුණියන්ට මොනවාරි ගාමන්ට් එකක් හරි දාගන්න පැහැදිලිව මේක තමයි එතකොට මේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳෙනවා තරුණ තරුණිය කැමති ගන්නවා උන්ට කරන්න දෙයක් නැතුව ඒ වෙන් තමයි නිර්මාණය වෙන්නේ ඒ වෙන්ට ජොබ් නැහැ ඉතින් දැන් දික ඇන්දෑවල කැරික් කැරික් ඉඳලා කාගෙන් හරි කඩයක් හරි මං කොල්ල කන තේම සිමෙන්ට් ෆැක්ටරියක් තාම හැදුවේ මොකක්වත් මොනවත් කරන්නේ නැහැ කොච්චර තම පැට්ටියක් තාම ගලලා නැහැ කොච්චර විතර තරුණ ජනතාවක් ඉන්නවද කොහොමද ඉතක් ඉන්නවා යුද්ධෙන් යම් කිසි හානියක් වුණා වගේම ඊට පස්සේ ඇත්තටම මේ ලොකු දැන් අර අලුත් තරුණ පරපරාව බිහි වුණානේ දැන් කවුද අපි ඒකට ගන්නේ
මේ වැඩි දියස් කරන්න අපේ හැමෝටම මෙහෙන් අපිට එහෙම සම්බන්ධ කරගන්න පුළුවන් අය ඉන්නවාද? ඒගොල්ලෝ ස්වාධීන මතයක් තියෙන ක්‍රියාකාරී වෙන්න පුළුවන් අය. මේක වෙනස් කරන්න හැමෝටම වාසිය දැන් කාලයක් තියෙනවා. දෙකෙන් අය ඉන්නවා. නමුත් ඒ කියන්නේ ලොකුවට මේකේ අර හයියක්, ඒ කියන්නේ මේ TN එකත් එක්ක හැප්පෙන්න පුළුවන් පිළිදෙපුත් ඉන්නත් එක්ක. එයා මාත් එක්ක බොහොම සමීපයි. ඔව්. එයා මට ඔක් කියනවා. ඒගොල්ලෝ කියන්නේ දැන් ඉන්නේ කස්ටමර් කෙනෙක්. එළව නමුත් අපි ආයේ එයා කොහමද කියනවා. හා හා. එයා බොහොම හොඳයි. එයා බෙමට කියනවා මුන් ඔක්කොම එකයි කියලා. තියෙන්නේ කියන්නේ ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන සම්පූර්ණයෙන්ම. මේ කියන්නේ මධ්‍යම මැද ඉන්න දෙමළ උගත් බුද්ධිමත් අය තියෙන්නේ පිළිගන්නේ. අන්න ඒ වගේ කට්ටියක් එකතු කරලා අපිට. බැලඳ මේ වැඩේ අපි මේක රට කරගෙන යනවා මේ තියෙන එක පැත්තට කොහොමද කරන්නේ. ඇත්තටම පුළුවා මේ ඔබතුමා කියන්නේ ඇත්තටම මේ මතයේ තරම් ඒ කියන්නේ ඒක තමයි කෙරෙන්න ඕනේ. මොකද මිනිස්සුන්ගේ ඇත්තටම මේ හොදා පාලුව කරගෙන මිනිස්සුන්ගේ නිකම් බොරුවට මේ බය බීතිකාවක් මවලා තියෙන දේ නැති කරලා මිනිස්සු සාමාන්‍ය මිනිස්සු අතරට යන්න වෙනවා. මිනිස්සු අතරට ගිහිල්ලා ඒක ඒ මිනිස්සු ගාව තියෙන බීතිකාව නැති කරලා මේ හොඳ ආකල්පයක් ගොඩ නැගුවොත් මං එක ලෝකෝමල යන්න පුළුවන්. ඒ දැන් අපිට පෙන්වන්න පුළුවන් සමහරවිට. ආ පෙන්වන්න පුළුවන්. මේගොල්ලෝ මෙහෙයි කියන්නේ මේ රටේ අපි අතමංගලලා දින දකුණේ ඉන්න හොරු ඉන්න කියලා. දකුණේ අය අපිට තියෙන අපේ සම්පත් ටික දකුණේම හොරකම් කරනවා. දැන් මාත පෙන්නනවා මෙන්න උතුරේ යොම්ගේ හොරකම් කියලා. උතුරේ පාලිගේ ඉති මාත්‍රියෝ කොහොම දකුණේ අයට අන්තර දින හොරකම් කරනවා. ඒක උතුරේ මහජනතාවට පෙන්නන්න පුළුවන් උඹලාව නියෝජනය කරන අය දකුණේ ජනතාව නියෝජනය කරන අර තොරණාන්ත. එහෙමනම් මොකද්ද මේකට තියෙන විසඳුම? මොකද්ද වෙන්න ඕන කියන්නේ? එතකොට එයාලගේ මතය අහලා එයාලගේම වැඩි පිළිලක් කරගෙන ඉකට කරගෙන යන එක තමයි සම්පූර්ණ පොලිසාර ආමිකෙන් ආරක්ෂා කරන්නේ. දකුණේ කොළඹ ඕක තදරසන්න ප්‍රදේශවල තියෙන කිසිදු කොවිලක් මේ පල්ලියක් කොවිලක් කිසිම ආරක්ෂාවක් ඕනේ නැහැ. ඒ අපේ කොටේ නම් ආරක්ෂාවක්ද? ඒ අපි වගේම අපි ආරක්ෂා කරන්න කියලා. හ්ම් හ්ම් නෑ එහෙම නෙවෙයි අනේ නෑ එක පැත්තකට විතරක් මේ වෙලෙන්න බැරි. නමුත් මේ විදිහ කරෑරියා අපිට පොලිස් බලතල නැහැ. ඒකින්ද අපිට මෙහෙ බෞද්ධ සිද්ධාස්ථාන ආරක්ෂා කරන්න බැහැ. ඒක පොලිස් බලතල ගන්න දැනියද? පොලිස් මේ කියන්නේ රටේ එක පැත්තකට විතරක් මොකද පොලිස් බලතල නැහැ කියන්නේ. ඒකට අපි කියන්නේ යාලා ඉල්ලන්නේ පොලිස් බලතලයි ඉඩම් බලතලයි ඉන්නේ. ඒක යාට රටේ වෙන නීති දෙක තුනක් යාත්ම වෙන්න බෑ. මේක සාමාන්‍යයෙන් ජාතිවාදයෙන් තොරව බලනවා. මමලාගේ ජාතිවාදී මමලා සෑම ජනතාව සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවයේ අයිති ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක්. ඒක තමයි වෙන්නේ. වෙන්න ඕන අපි කොච්චර උත්සාහ කළත් මෙයාලා ඒ දේ ගොඩනගන හැලුවා. නෑ අපි බලන්න. ඒක 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 තමයි විඳින්න අවශ්‍ය. ඒක තමයි යන්නේ කතා කරන්නේ. අපි උසහාය සම්මාන සම්පූර්ණයෙන්ම මේ පාරිශුද්ධ නම් ඒගොල්ලන්ට අමාරුයි මේ විඳින්න. අපි පැහැදිලි එන්නේ ඒක වෙන වැරදි මේක තියාගෙන වැටහන කියන එනවා නම් අමාරුයි. නමුත් අපි අපේ වැඩ පිළිවෙලම පරිශුද්ධ කරන ඕල්සුත මගෙන් දිනනවා. මම දකින්න දේ මම කිව්වේ. දෙමළ ජාතිය අපිට දිනා ගන්න පුළුවන් කියලා. බෞද්ධ දෙමළ ජනතාව පිළාවරමක් කරලා තියෙන මෙන්න මේ හුරු ටික කියලා කියනවා. මහා දේක කියනවා. නෑ නම් ටිකක් කියලා කියන දියවජි ලිංගම් කියලා මෙන්න මුගේ මිදිලා බරව අපිත් එක්ක නටමු දාගන්න කියන පණිවිඩය මම අර දෙනවා. ඔව් අනිවාර්යයෙන් යාලා මේ ආරක්ෂක අංශ වල වුණත් මානසිකත්වය දෙන්නේ යාලා නිකන් මේ සිංහල වීම නිසා ආරක්ෂක අංශත් යාලට ඕනේ නිකන් එහෙමකට වෙනවෙන්නේ නෑ මේ හැම කෙනා රට පුරාම ආරක්ෂා කරන ආරක්ෂක අංශ යාපනයේ තියෙන සම්බන්ධතාව තියෙනවා ලෝ අකහ දැන් තියෙනවා නේද අමතර ආරක්ෂක හමුදාවට දෙකම බේරගෙන බේර නැහැ මේ වෙලාවේ හරි ලොකු වුණා හමුදාව ඉන්නේ තමයි අපි ලොකුවට මේක මතක් කරන්න ඕ ඒ නැති වෙනකොට කියන්නේ යුද හමුදාම කොටද යුද්ධ වරුණාම කොටද යුද හමුදාම කියන්නේ කැම් තියාගෙන කොටද